දිවිනපුර තැපැල් කාර්යාල 2090කට ඊයේ දිනේ තුල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමට පියවර ගැනුණා. ඡන්දදායකයන් 1,71,40,354 දෙනෙකු මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දි ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. අපි ඊයේ නිල ඡන්ද දැන්වීමපත් භාර දුන්න තැපැල් දෙපාර්තමේන්තුවට ඒ අනුව ඔවුන් අද සිට ගෘහයන් සඳහා අදාළ නිල ඡන්ද දැන්වීමපත් දැහැරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් විශේෂ බෙදීමේ දිනේ 8 වෙනි ඉරිදා තමයි යොදලා තියෙන්නේ. ඔබට මේ සතිය තුළ ඔබගේ නිවසට ඔබට අදාළ නිල ඡන්ද දැන්වීමපත් තැපැල් දෙපාර්තමේන්තුව ලබා දීමට කටයුතු කරනු ලබනවා. මේ තැපැල් දෙන සලකුණු කිරීම සඳහා සැප්තැම්බර් මාසේ 4 වෙනිදාගේ හෙට දිනය සහ 4, 5, 6 කියන දින 3 වගේම 11 සහ 12 කියන දින 2ත් එක දින 5ක් තමයි දීලා තියෙන්නේ. විශේෂම හෙට දිනේදී අපි තැපැල් දෙන සලකුණු කිරීම දුකන් ලබන්නේ මෙතන දෙපාර්තමේන්තුවට අදාළ දිස්ත්‍රික් කාර්යාල සහ ප්‍රධාන කාර්යාලයත් ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිසර තුල පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් කාර්යාලත් ඒ වගේම තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ස්ථානවල ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරුන්ගේ කාර්යාල නියෝජ්‍ය පොලිස් ප්‍රතිනිධිවරුන්ගේ කාර්යාල විවිධ පොලිස් නිලැඳුම්දාරින් සහ ඔවුන් සිවිල් අය ඉන්න ඒ ස්ථානවල තමයි හෙට දිනේදී ඡන්දය සලකුණු කිරීම සිදු කරන ලබන්නේ. ඒ වගේම 5 සහ 6 කියන දෙදින තුලදී අනිකුත් සියලුම රාජ්‍ය ආයතනවල ඔවුන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. යම් ලෙසකින් තමන්ට නියමිත කරන දිනේ ඡන්දය පාවිච්චි කරන හැකියාවක් නොලැබුණොත් ඔබට පුළුවන් 11 සහ 12 කියන දින දෙක තුලදී ඔබගේ කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ ඒක පැහැදිලිව මතක තියාගන්න ඔබගේ නිවස නෙවෙයි ඔබගේ කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානයක් සකස් කරනවා. මේක දිස්ත්‍රික්ක 25ම ක්‍රියාත්මක වෙනවා කච්චේරි ආශ්‍රිතව. එතනට ඇවිල්ලා පුළුවන් ඔබට ඡන්දය සලකුණු කරන්න. නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව සෑම ඡන්දදායකයෙක් සඳහාම නිකුත් කරලා තියෙනවා මැතිවරණ කොමිෂන් සභාව මගින්. ඒ අනුව ලංකාවේ සිටින ඡන්දදායකින් සංඛ්‍යාව 1,71,40,354 වෙනවා. ඒ ප්‍රමාණයටම නිල ඡන්ද දැන්වීම පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවෙන් බාර අරන් තියෙනවා. එසේ බාර ගන්න ලැබූ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීම සිදු කරන්නේ නිවාස සඳහා. ඒ අනුව ලංකාවේ නිවාස 164ක් තියෙනවා. ඒ 164 සඳහා තමයි නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීම තැපැල් දෙපාර්තමේන්තුවෙන් මෙතර කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සූදානම් පිළිබඳ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා මෙලෙස අදහස් පළ කළා. තැපැල් ඡන්ද දායකයන් 15,636 දෙනෙක් ඉන්නෝ මධ්‍යස්ථාන 1,200කට වැඩි ප්‍රමාණයකදී ඔවුන් හෙට දිනයේ සිට ඡන්දය ප්‍රකාශ කරනු ලබනවා. හෙට දිනය පොලිසියට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට වෙන් වෙලා තියෙනවා. 5, 6 යන දිනයන් අනිකුත් නිලධාරීන්ට වෙන් වෙලා තිනෝ. ඒ එක්කම පොලිසිය යම් කිසි නිලධාරියෙකුට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා හෙට දිනේ නොහැකිවොත් ඒ සඳහා 6 වෙනි දිනේ වෙන් කර තිනෝ. යම් කිසි නිලධාරියෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට 4, 5, 6 යන දිනයන් වල නොහැකි වුණොත් ඒ සඳහා 11 සහ 12 කියන දිනයන් දෙක වෙන් කරලා තිනවා. මැතිවරණ කාර්යාලයේදී ඔවුන්ට ඒ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව තියෙනවා. මේ වෙනකොට සියලුම ඡන්ද මධ්‍යස්ථානවලට සහ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධව පොලිසිය සහ විශේෂ කාර්ය බලකායත් සමඟ අපි සාකච්ඡා කරලා ආරක්ෂක විධිවිධාන තර කරලා තියෙනවා. සියලුම ප්‍රදේශවලට ඒ වගේම ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවනවා. ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී අපි විශේෂයෙන් විශේෂ කාර්ය බලකාය යොදාගෙන ඡන්ද ගණන් කිරීමේ කටයුතුවල දී ආරක්ෂාව තර කිරීමට කටයුතු කරලා තියෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීමට මේ වෙනකොට අපිට හැකියාවක් ලැබිලා තියෙනවා කියලා.